ක්ලාසිකට අදාළ tutes.com website එකට දාන්න. එතකොට අය මට call කර කර ඉන්න මට SMS එකක් දාන්නවත් chat message එකක් දාන්නවත් අවශ්‍ය නැහැ. සියල්ල එතනින් ඔයාලට එකපාර download කරලා ගන්න පුළුවන්. මාසෙට මොන tip ටික එකපාර upload වෙනවා. දෙවෙනි එක තමයි recording වල recording වලට මගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ. මම recording එක දානකම් බලාගෙන ඉන්න ඕන කමක් නැහැ. ක්ලාස් එක ඉවරලා පැය 3ක් ඇතුළත recording එක available. ඔයාලට බලන්න පුළුවන් ඒක. එතකොට අය මම recording එක share කරනකම් අය මොනවත් බලාගෙන ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ එක තමයි ඒ රෙකෝඩින්ග් එක නැති වෙන්නේ නැහැ ක්ලාස් එක ඇතුලේ ඕනම දවසක ආපහු ගිහිල්ලා බලන්න පුළුවන් විදිහට මගේ YouTube channel එකට යන්නවත් එහෙම හොයන්න අවශ්‍යතාවයක් නැහැ ක්ලාස් එක ඇතුලේ රෙකෝඩින්ග් එක තියෙන අවශ්‍ය අවස්ථාවට බලා ගන්න පුළුවන් ඊළඟ එක තමයි ඉස්සරහට එතකොට මුදල් ගෙවද්දීවත් මට කතා කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ සියල්ල වෙනම පිරිසක් ඉන්නවා හැන්ඩල් කරන්න එයාලගෙන් එයාලට ඒ account number එකක් දෙන එයාලට සල්ලි දාන්න දෙන අය මගේ account එකට සල්ලි දාන්න කවුරුත් අවශ්‍යතාවයක් නැහැ සියල්ල ඉදිරියේදී ওই වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒකට ප්‍රධාන හේතුව පුතේ මම මගේ ටයිප් එක ඉදිරි කරගන්න උත්සාහ කරන පුදුම විදිහට මොකද හේතුව මම දන්නවා මම මේ ටිකට් එකක් විතර අනවශ්‍ය ලිසි එකක් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ මම ඉස්සර කරපු නැති වැඩ කොටසක් දැන් මං ගාවට ඇවිල්ලා තියෙන නිසා. ඒ හින්දා මම උත්සාහ කරනවා මේ වැඩ කොටස ඉස්සර වගේම තර්ඩ් පාටි එකකට බාර දෙන්න. ඒතකොට මට තියෙන උගන්නන පාට් එකයි ටියුට් එක හදන එකයි විතරයි. ඒතකොට මම මගේ වෙලාවට ආවා ක්ලාස් එක කරා එතකොට මම වෙන කිසිම දෙයක නැහැ නැවත මහන්සියෙන් අවශ්‍යතාවයක් නැහැ මම සම්පූර්ණයෙන්ම මගේ ෆුල් ටයිම් එක පාවිච්චි කරන්න පුළුවන් ක්ලාස් වල වැඩවලට ඉතුරු සියල්ල කරන්න වෙනම ටීම් එකක් ඉන්නවා එතකොට එයාලා ඒ සියල්ල කරනවා මට තියෙන්නේ ඔයාලට උගන්වන එක විතරයි ගන්න දැන් වෙලා තියෙන හැම දෙයක්ම මම හැන්ඩල් කරගෙන යන හින්දා මගේ ටයිම් එකේ පාවිච්චි කරන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ටියුට් එකක් හදාගන්න හැරි මොනා හරි දෙයක් ඒ ඔය චේන්ජස් ටික කරගෙන යන නිසා මේ දවස් ටිකේ සූම් එකේ ගැටලුවක් තියෙනවා සහ මට හිතාගෙන බෑ YouTube එකෙත් මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා. තාක්ෂණික ගැටලු ඉස්සරහට මේ වගේ තාක්ෂණික ගැටලු වෙද්දී අය කිසි වෙලාවක මට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වටත් ඒ ටීම් එකේ පිටසක් ඉන්න යාළුවත් එක්ක ඒකට ඔක්කොමිටික ඩිස්කස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වැඩක් තමයි ක්ලාස් එකේ ඉස්සරහට යන්නේ. ඒ නිසා මම හිතනවා ඒක අපි හැම කෙනාටම පහසුවක් වෙයි කියලා. ඒකෙදී අදහස් වෙන්නේ නැහැ සර්වර්ට අය කතා කරන්න බෑ සර්වර් එක කන්ටැක්ට් කරගන්න බෑ කියලා. මගේ නම්බර්ස් මම මේ විදිහටම වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා. අර ටියුට් එක නැහැ කියලා මට මෙසේජ් කරන්නවත් මම ගෲප් එකට ජොයින් වුණායින් පස්සේ සර් ටියුට් එක දාන්නවද නැද්ද කියලා අහන්න එහෙම මොනවත් අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ගෲප් එකට ජොයින් වුණ ගමන් හැමදේම දැන් මම දානකම් බලාගෙන ඉන්න දෙයක් නැහැ. සියල්ල තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සියල්ල පැහැදිලි කරන ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා හැමදේම මම කරලා පෙන්නන මෙන්න මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට මම දන්නවා සමහර දරුවන්ට අමාරුයි මේවා. ඒ වටත් විසඳුම් පුතේ ඉස්සරහට හදලා දෙන්න. මේ ගොඩක් දේවල් කරන්න හේතුව ඔයාලට පහසුවෙන් දේවල් ලබා ගන්න. මොකද ගොඩක් දෙමෝපියන්ට මාත් එක්ක තියෙන ප්‍රශ්න තමයි සර් මෙසේජ් එකක් දෙන්න රිප්ලයි එකක් හම්බෙන්නේ නැහැ. පේපර් එකක් කිල්ලොට පේපර් එකේ ඉල්ලන සැනින් ලැබෙන්නේ නැහැ. මන්දම ඒවා ප්‍රශ්න තමයි දෙමෝපියන්ට ඉතින් ඒ හින්දා ඒ ප්‍රශ්න ටික විසඳීමේ අරමුණෙන් තමයි අපි ඒවට යන්නේ. ඒ චේන්ජස් ටික ඔක්කොම ඒ ඔයාලට මං අතින් නොවන කටයුතු ටික ඔක්කොම ඉස්සරහට යාලකින් සිද්ධ වෙනවා. ඒ හින්දා තම ෆයිනල් වෙලා නැහැ ඕල්මෝස්ට් ෆයිනල්. ඩිස්කෂන් එක ඔල්මෝස්ට් ඉවරයි. බලමු අපි මොනවා වේවිද කියන එක තව පොඩි පොඩි දේවල් ටිකක් කියලා බලන්න ඕන කියලා කිව්වා ක්ලාසස් වල රෙකෝඩින් එක මේ ටිකක් මම ඒකත් කවලා තියෙන්නේ. ඒ ටිකත් ඕකේ වුණොත් ඔය චේන්ජස් ටිකත් එක්ක ඉස්සරහ සතියේ ඉඳන් ලබන මාසෙ මුල විතර ඉඳන් ඔය චේන්ජස් ටිකත් එක්ක ඔක්කොම යන්න පුළුවන්. අය එතකොට කිසිම කරදරයක් නැහැ. මාත් එක්ක ඔයාලට කතා කරන්න තියෙන්නේ සිලබස් එකට අදාළ වෙන නැත්නම් ක්ලාස් එකට අදාළ දේවල් ටික විතරයි. අය වෙන මොනවත් මාත් එක්ක කතා කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. සියල්ල බලාගන්න තර්ඩ් පාටි එකක් ඉන්නවා. ඔන්න ඔය චේන්ජස් ටික තමයි වෙන්නේ. අපි බලමු ඔය චේන්ජස් කොයි විදිහට ඉෆෙක්ටිව් වෙයිද ඔයාලට. කොයි විදිහට ඒක මගේ වෙලාව ඉතිරි කරගන්න පාවිච්චි කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් මම ක්ලාස් එකට යනවා. සමහර වෙලාවට මට මේ ලින්ක් එක ෂුවර් නැහැ. මගේ පරණ account එකකින් ගත්ත ලින්ක් එකක් විනාඩි 40කින් කට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම ආපහු මගේ තව ලින්ක් එකක් ෂෙයා කරනවා. ඒකෙන් ජොයින් වෙන්න. කට් වුණොත් විතරක් නෑ. සමහරට විතර කට් වෙන්න පුළුවන්. සමහරට කට් නොවෙන්න පුළුවන්. මේක මම ගොඩාක් කාලයකට කලින් පාවිච්චි කරපු account එකක්. එහෙනම් මට ෂුවර් නැහැ මේකට පේ කරලා ඇක්ටිවේට් කරලා තියෙනවද නැද්ද කියන එක. කලින් අනිත් account එකෙන් ඔක්කොම පේ කරලා ඇක්ටිවේට් කරලා තියෙන මේක මට ෂුවර් නැහැ. මොනවාම හෝ හේතුවකට හරි කට් වුණොත් විතරක් මම අයි ලින්ක් එකක් දාන්නම්. ඒ ලින්ක් එකෙන් ජොයින් කරලා කට් වුණොත් විතරක් නෑ. නැත්නම් අවශ්‍යතාවයක් නෑ. හරි අපි යන වැඩ වලට. කී වෙනි ප්‍රශ්නේ ඉදන්ද කරන්න දෙන එක මම ඔයාලට ගණන් papers වගේක් දාලා තිබ්බා. මම ඇත්තටම දැම්මේ මට time තිබ්බේ නැති නිසා මම හදාපු papers නෙමෙයි third party වලින් ගත්ත papers ටිකක් දැම්මේ. දාන්න හේතුනේ විභාගෙට ප්‍රයෝජනයක් ගන්න බලාගෙන.
නමුත් බලනකොට බහුතරයක විභාගෙ තිබිලා සමහර ඉස්කෝලවල තිබිලා නැහැ. ඒකයි මම ඩිස්කස් කරන්න ටයිම් එකක් අය ගත්තේ නැතුව කෙලින්ම පේපර්ස් ටික විතරක් දැම්මේ උත්තර ලියන්න. ඔය වගේ පේපර්ස් තමයි එන්නේ. ලියපුවා චෙක් කරලා බලන්න ඔය වගේ පේපර්ස් තමයි අවිල්ලා තියෙන්නේ. හරි නේද? එහෙනම් ඔන්න අපි වැඩ පටන් ගන්නවා. ප්‍රශ්න අංක 8 9 10 හෝම්වර්ක් කියලා මම දාලා තියෙනවා. ඒක දැන් බලන්නේ නැහැ. ඊට පස්සේ 71 80 අපි කරා 60 70 කරා නම් හරිද? ටියුට් එකේ බලන්න එඩිට් කරලා තියෙනවද කියලා. 66 සිට 70 80ට යනකම් මම කරලා තියෙනවා. 1 ඉඳන් 8ට යනකම් කරලා තියෙනවා. එතනින් එහාට ගියා තමයි අපිට සාකච්ඡා කරන්න. හරි නේද? මල් ලියාගෙන ඉන්න දැන් නැත්නම් මට අමතක වෙනවා. අපි යනවා අලුත් සංකල්පයේ අවසන් කළ වේලාව ආශ්‍රිත ගණනය කිරීම. අවසන් කළ වේලාව ආශ්‍රිත ගණනය කිරීම. පොතේ මේ ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ යම් කිසි කටයුත්තක් පටන් ගත්ත වේලාව වාට දීලා තියෙනවා. ඒ වෙනුවට ගත කරපු කාලය වාට දීලා තියෙනවා. එතකොට වැඩේ ඉවර වෙන්නේ කීයද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. මේක හරි ලේසි, එච්චර අමාරු එකක් නෙමෙයි. අපි බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ, ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා. උදාවගේ ලියන පොත අරගෙන මාතෘකාව දාගන්න. ලියන පොත අරගෙන මාතෘකාව දාගන්න. ලියන පොත අරගෙන මාතෘකාව දාගන්න. අවසන් කළ වේලාව ආශ්‍රිත ගණනය කිරීම. අවසන් කළ වේලාව ආශ්‍රිත ගණනය කිරීම. අවසන් කළ වේලාව ආශ්‍රිත ගණනය කිරීම. ඕකෙත් පුතේ මේ විදිහටම ඇඳගම පොඩි රූප සටහනක් වෙනද වගේම අපි රූප සටහනක් ඇඳගම් මෙහෙම. හරි, මෙතනින් දාන්න පුතේ රාගම කියලා. උදාහරණයක් මම ගන්නවා රාගම. රාගම මේ තමා රාගම. මේ රාගම නගරෙන් බසයක් පිටත් වෙනවා. පෙරවරු 9:30ට. හරි, මේ පිටත් වෙන බසය පැය 4ක් මෙහෙම විවිධ පාරවල් ඔස්සේ ගිහිල්ලා පැය 4කට පස්සේ නුවරට එනවා. මෙන්න නුවර. දැන් පැය 4ක් නුවරට යන්න බසයට ගියා. දැන් මම ඔයාලගෙන් හරි සරල ප්‍රශ්නයක් අහනවා. පැය 4ක් ගියපුවාම බසයට නුවරට යද්දී වෙලාව කීයද? මෙන්න පටන් ගත්ත වෙලාව, මෙන්න ගත කරපු කාලය, මේන් අවසන් කළ වෙලාව. නුවරට යන එක තමයි පුතේ අවසන් කළ වෙලාව. දැන් මට කියන්න නුවරට ගියපු වෙලාව කීයද කියලා. නුවරට ගියපු වෙලාව කීයද? මැසේජ් එකක් දාන්න බලන්න නුවරට ගියපු වෙලාව. ඔව්, 1:30 කියලා දරුවෙක් කියනවා. එකයි තිහයි කියනවා. හොඳයි, හරිනේ. හැම එක්කෙනාම කියන්නේ 1:30 කියලා. මන් දන්න ඔයාලා හැදුවේ 9:30, 10:30, 11:30, 12:30, 1:30 ඔච්චරනේ නේ. හරි සිම්පල් දෙයක්නේ තියෙන්නේ. හැබැයි අපි මේක හදන හරි ක්‍රමයට යන්න. පුතේ ලියාගන්න මේ රූප සටහනට යටේ. ආරම්භක වේලාව. ආරම්භක වේලාව පුතේ දාගන්න පෙරවරු 9:30.
ඊතලයක් දාලා ඉස්සරහට ඒකම ලියා ගන්න පුතේ පැය 24 න් කොහොමද ලියන්නේ කියලා 0.9යි 32යි 30යි ඊට පස්සේ පුතේ මේකට යටින් ලියා ගන්න ගත කළ කාලය 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 පුතේ පැය 4යි මෙහෙම ලියා ගන්න දැන් පුතේ එකතු කරන්න එකතු කරන්න 0.0යි 0.0යි 3යි 0.0යි 3යි 9යි 4යි 13යි 13යි 32යි 30යි පැය 24 ඔරලෝසුවෙන් වැඩේ කරේ දැන් පුතේ 13 කියන්නේ අනිවාර්යෙන් 12ට වඩා ලොකු ඉලක්කමක් නිසා මේක පස්වරු කාලයක්. දැන් මේකෙන් 12ක් අඩු කරන්න. 13ෙන් 12ක් අඩු කරන්න. අඩු කරයින් පස්සේ ඔයාලට උත්තරයක් එනවා. 1යි 1 30යි 30යි. ඒ කියන්නේ පුතේ පස්වරු 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 1යි 30යි. ඒකට අපි කියනවා මේ ආරම්භ කළ වේලාව මේ ගත කළ කාලය මේ අවසන් වේලාව අවසන් කළ වේලාව අවසන් කළ වේලාව අවසන් කළ වේලාව පස්වර එකයි මෙහෙම හදාගන්න මෙහෙම හදාගන්න අවසන් කළ වේලාව මාව ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා ඇහෙනව නේද මාව? ඇහෙනවා. හදාගන්න. මතක තියාගන්න හැම වෙලාවෙම අවසන් කළ වේලාව හදින් පටන් ගත්ත වේලාවට ගත කළ කාලය එකතු කරලා අවසාන උත්තරයට යන්න. පටන් ගත්ත වෙලාවට ගත කළ කාලය එකතු කරලා අවසාන උත්තරයට යන්න. පටන් ගත්ත වෙලාවට ගත කළ කාලය එකතු කරලා අවසාන උත්තරයට යන්න. හරි නේද? දැන් එහෙනම් අපි පේපර් එකේ අපිට තියෙන පළවෙනි ගාන හදමු. මම ස්ක්‍රීන් එක ඩිලීට් කරනකොට ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ටික පළවෙනි ගානට එන්න. පළවෙනි ගාන. මොකක්ද අපෙන් අහලද? පෙරවරු 2:20ට කළුතරින් පිටත් වූ දුම්රිය පැය 5කදී කොළඹට ළඟාවි. දුම්රිය කොළඹට ළඟාවන විට වේලාව කීයද? හදන් බලන්න පෙරවරු 2:30 ඉඳන් පැය 5. එහෙනම් ප්‍රශ්න අංක කීයද? ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. පෙරවරු 2:30 ඉඳන් පැය 5. එහෙනම් ආරම්භ කළ වේලාව කීයද? ආරම්භ කළ වේලාව ආරම්භ කළ වේලාව ලියාගන්න ආරම්භ කළ වේලාව දෙකයි තිහයි මොන දෙකයි තිහයිද පෙරවරු දෙකයි තිහයි ඒක ලියාගන්න පුතේ පැය 24 ඔරලෝසුවෙන් 0.2යි 2යි 32යි 30යි 30යි දෙකයි තිහයි. ඔන්න ලියාගත්ත අපි කීයටද ආරම්භ කළේ කියන්නේ. දැන් මේකට එකතු කරන්න පුතේ ගත කළ කාලයයි ගත කළ කාලය කියලා ලිය ලියා ඉන්න එපා. කෙලින්ම පැය පහ මෙතන දැම්ම එකතු කරා. එතකොට 2යි මෙතන 0.2යි මෙතන 3යි 32ක් දාන්න 5යි 2යි 7යි. 7යි 32යි 30යි. හැබැයි ඒක සාමාන්‍ය වෙලාවට ලියපුවාම අපි දන්නා 12ට වඩා කුඩායි නම් ඒක පෙරවරු පෙරවරු 7යි 30යි තියෙනවා නම් හරි දාන්න පෙරවරු 7යි 30යි පෙරවරු 7යි 30යි පෙරවරු 7යි 30යි පෙරවරු 7යි 30යි 7යි 30යි 7යි 20යි නේද 7යි 20යි 7යි 20යි 2:20 ని పటంగన తీయండి
දෙකයි විස්ස පටන් ගනි දෙන්න හෙන දෙකයි විස්ස නම් පුතේ පැය පහක් එකතුනම හතයි තිහයි හතයි විස්ස හතයි විස්ස චේන්ජ් වෙනස් කරගන්න වෙනස් කරාමම හදන්න 12 වෙනි ප්‍රශ්නේ පුතේ 12 හදන්න දොලා හදන්න ගණන් කීපයක් විතරක් මෙහෙම ලේලියා පල්ලෙහැට හදුවොත් ඇති ඈ ඊට පස්සේ ඉතුරු වොන්නේ නිකන් හදමු අපි මේ මුල් ගණන් දෙක තුන හදන්න පිට මම මේ ටික පුතේ මකනවා මේක මකනවා අපි යනවා කෙලින්ම 12 වෙනි ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නෙට පෙරවරු 7ට කළු කරින් පිටත් වූ දුම්රිය පුතේ ඉරක් ගහගන්න ඕකේ පිටත් වෙච්ච වෙලාවට පිටත් වුණ වෙලාව කීයද පෙරවරු 7යි ඒකට ඉරක් ගහගන්න පෙරවරු 7ට තමයි පිටත් වෙලා තියෙන්නේ. පැය 6කදී කුරුණෑගලට ළඟාව. එහෙනම් දුම්රිය කුරුණෑගලට ළඟාවන විට වෙලාව කීයද කියලා අහනවා. අර වගේම පුතේ අපි මේ යට හදමු. හරි. පිටත් වෙලා තියෙන්නේ පුතේ. එහෙම නැත්නම් ගමන ආරම්භ කරලා තියෙන්නේ පෙරවරු 7ට. පේව 7. පෙරවරු 7යි කියන්නේ පුතේ පැය 24 ඔරලෝසෙන් ලිව්වොත් 0.7යි 32යි 0.2යි පුතේ ගමනට ගත වෙච්ච කාලය කීයද පැය 6යි පැය 6යි එහෙනම් 7යි 6යි එකතු කරන්න 7යි 6යි එකතු කරපුවාම කීයද 0.0යි 0.2යි 32ක් දාන්න වෙලාවක් නින්දා 7යි 6යි 13 හරි මං අහන්නේ ළඟාවන විට වේලාව කීයද පුතේ 13යි කියන්නේ 12ට වඩා ලොකුයි එහෙනම් 13ෙන් 12ක් අඩු කරන්න 13ෙන් 12ක් අඩු කරපුවම 1යි 3යි 0.2යි එහෙනම් පුතේ ගමන ගිහිල්ලා තියෙන්නේ අවසාන තැනට යනකොට වෙලාව 5වරු 1යි තියෙනවා නම් හරිලා 5වරු 1යි 5වරු 1යි හරි යන්න පුතේ ප්‍රශ්න අංක 13ට ප්‍රශ්න අංක 13ට යන්න හදන්න බලන්න ඉක්මනට 13 උදෑසන 4ට ආරම්භ වූ චාරිකාව පැය 6යි මිනිත්තු 30කින් අවසන් වේ. චාරිකාව අවසන් වූ වේලාව කීයද? හදමු බලන්න. උදේ පටන්ගෙන තියෙන්නේ 4ට. ඒ කියන්නේ පෙරවරු 4ට පටන්ගෙන තියෙන්නේ. එහෙනම් ගමනට ගත වෙලා තියෙනවා පැය 6යි මිනිත්තු 30ක්. එහෙනම් පෙරවරු 4 කියන්නේ කොහොමද අපි ලියන්න ඕනේ? පැය 24 ඔරලෝසෙන් ලියාගමු කෙලින්ම එකපාරම පෙරවරු 4 පැය 24 න්ම ලියාගමු. 0.0යි 0.0යි 4යි 32යි 0.2යි එහෙනම් ගමන්ට පැය 6යි මිනිත්තු 30ක් ගත වෙලා තියෙනවා. දැන් පුතේ එකතු කරන්න මේ දෙක. එකතු කරන්න. 0.0යි 3යි 6යි 4යි 10යි. එහෙනම් 10යි 30යි. හැබැයි මේක මෙහෙම ලියන්න බෑ. පෙරවරු පස්වරු ආකාරයෙන් ලියන්න ඕන. 12ට වඩා කුඩයි නම් පෙරවරු. පේ ව
දහයයි තිහයි. පෙරවරු දහයයි තිහයි කියල දෙන්න ඉරග. හරි අදන්න. පෙරවර දහතිය ප්‍රශ්නක දහතුන. වාදැන් කටු වැඩ කරනවා කියලා අර මං අර ගාන හදද්දී පළවෙනි ගාන ලිව්වාගේ ලියලියා හදන්න එපා. ඒක කාලිනාස්ස කිරීමක් විතරයි. සංකල්පේ තේරුම් ගන්න තමයි පුතේ මේ කතාව ඔක්කොම ටික් කරන්න. තේරුණාන් පස්සේ ඇති දෙයක් නැහැ. ඊට පස්සේ හදාගන්න සාමාන්‍ය දේ. අපි යනවා ප්‍රශ්න අංක 14ට පුතේ. පෙරවරු 10යි 30ට ආරම්භ වූ වේදිකා නාට්‍ය පෙරවරු 10යි 30ට ආරම්භ වූ වේදිකා නාට්‍ය කෙලින්ම ලියන්න 10යි 32යි පෑ හතරයි මිනිත්තු පහලවකින් අවසන් විය. එහෙනම් පෑ හතරයි මිනිත්තු පහලවක් එකතු කරන්න පුතේ. එකතු කරන්න. බිින්දුවයි පහයි පහයි තුනයි එකයි හතරයි තිත් දෙකක් තිබ්බා දහයයි හතරයි දාහතරයි. ප්‍රශ්නයක් මතු වෙනවා මේ දාහතරයි තිත් දෙක හතලිස් පහ කියන්න පුතේ පෑ විසි හතර. අපි සාමාන්‍ය වෙලාවට හරවන්ඩ මේකෙන් පුතේ අඩු කරන්න දොළහා. දාහතරෙන් දොළහක් අඩු කරපුවම කීයද? දෙකයි හිතයි හතලිස් පහයි. මේක පස්වරු. පස්වරු. තියෙනවා නම් හරිදාය. පස්වරු දෙකයි හතලිස් පහයි. පස්වරු දෙකයි හතලිස් පහයි. හරි දැන් එහෙනම් 15 හදන්න පුතේ 15 හදන්න. අය බල බල ඉන්න එපා දැන් කරගෙන යන්න. ක්‍රමේ ඔච්චරයි පුතේ ඔතනින් එහා දෙයක් නැහැ. බය නැතුව හදන්න දැන්. ප්‍රශ්නක 15. පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල පෙරවරු 10යි 30ට ආරම්භ විය. පැය 7යි මිනිත්තු 50කින් අවසන් වේ. චුට්ටක් අමාරුයි. පෙරවරු 10යි 30 කියන්නේ 10යි 32යි 30යි. දැන් තරඟයේ එහෙම නැත්නම් උළෙල ක්‍රීඩා උළෙල පැය 7යි මිනිත්තු 50ක් තිබිලා. 7යි 30යි 50. දැන් ඔන්න එකතු කරන්න තියෙන්නේ. මිනිත්තු 50ට මිනිත්තු 30ක් එකතු වුණාම පුතේ මිනිත්තු 80යි. මිනිත්තු ගොඩේ 80ක් තියන්න බෑ. ඒක කොටස් දෙකකට කඩනවා. මිනිත්තු 60ක් සහ මිනිත්තු 20ක් විදිහට මේ 20 තමයි පුතේ මිනිත්තු ගොඩේ තියන්නේ. 32ක් තිබ්බා. 10යි 7යි 17යි. අර මෙන්න මේ මිනිත්තු 60 කියලා ඉතුරු වෙච්ච පැය ඒක එකතු කරන්නේ 17. 17යි 1යි 18. 18යි 32යි 20යි. හැබැයි මෙහෙම තියන්නත් බෑ. මේ පැය 24 ඔරලෝස. මේක සාමාන්‍ය වෙලාවට හරවන්න පුතේ. මේකෙන් 12ක් අඩු කරන්න. 18ෙන් 12ක් අඩු කරපුවාම පුතේ උත්තරේ 6යි 7යි 20යි. මොනවාද 6? පස්වරු. 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 යන්න 16ට. බය නැතුව හදන්න දැන්. දැන් වැඩේ කරගෙන යන්න වේගෙන් 16ට. රාත්‍රී 8ට නිවසෙන් පිටත් වූ සමන් පැය එකහමාරක් ව්‍යායාම කර නිවසට පැමිණියේ. නිවසට පැමිණි වේලාව කීයද පුතේ? ඒක නම් අය ලියලියා ඉන්න එපා. කෙලින් මෙහෙම්ම මහදන්න. 9න 8 නම් ගියේ පැය එකහමාරකට පස්සෙ යනවා කියන්නේ 9යි 30යි. එහෙම්මම ලියන්න. අය බරුවට හදාදා ඉන්න එපා එක. 16ට 9යි 30යි. මොන 9යි 30ද? පස්වරු 9යි 30යි. පස්වරු 9යි 30යි. 8ට පැය එකහමාරක් එකතු කරන්න දෙන්න. 9යි 30යි. අය බරුවට ඒකට හදාදා ඉන්න එපා. වෙලා අපරාද. යන්න පුතේ 17ට. 17ට.
පෙරවරු 11ට මාතරින් පිටත් වූ බසය පෑ 6යි මිනිත්තු 20කින් ගම්පහට ළඟාවිය. හදන්න බලන්න පුතේ. 17. මාතරින් පිටත් වෙන පෙරවරු 11ට. 11යි 32යි. බින්දු 2යි. මාතරින් පිටත් වූ බසය පුතේ පෑ 6යි මිනිත්තු 20කින් ගම්පහට ළඟාවෙන්නේ. එහෙනම් මෙතෙන්ට පුතේ පෑ 6යි මිනිත්තු 20ක් එකතු කරන්න. දැන් අපි එකතු කරනවා. 20ට බින්දු 2 එකතු වුණාම 20යි 11යි 6යි 17යි 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 32යි 20 කියලා තියන්න බෑ මං අහන්නේ සාමාන්‍ය වෙලාව. එහෙනම් 17ෙන් 12ක් අඩු කරන්න 17ෙන් 12ක් අඩු කරපුවාම 5යි 5යි 3යි 20යි පුතේ මේ මොකද්ද පෙරවරුද පස්වරුද පස්වරු 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 5යි 20යි පස්සර පහයි විස්සයි. පස්සර පහයි විස්සයි. පස්සර පහයි විස්සයි. හරි. හතම 18. 18 හදන්න පුතේ. 18 හදන්න. 10වල් 11යි 25ට ආරම්භ වූ රැස්වීම. පැය 2යි මිනිත්තු 25ක් කින් අවසන් වේ අවසන් වූ වේලාව ඉරක් ගහගන්න පැය 24 ඔරලෝසුවෙන් දක්වන්න අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවෙන් දක්වන්න අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවෙන් දක්වන්න දැන් හදන්න උතේ 10වල් 11යි 25 කියන්නේ පෙරවරු කියන එක තමයි පෙරවරු කියන එක තමයි පෙරවරු කියන එක තමයි පේවර් පේව පේව 11 25 කියලා ලියන්න එපා කෙලින්ම පෑ 24 න් ලියන්න වැඩේ ඉවරයි අය බුරුවට ලියලා ඉන්න එපා 11යි 32යි 25 මේකට එකතු කරන්න පෑ 2යි මිනිත්තු 25 25ට 25ක් එකතු කරපුවාම පුතේ උත්තරේ 50යි 11යි 2යි 13යි උත්තරේ කෙලින්ම පෑ 24 ෆෝමැට් එකෙන්ම ගත්තාගේ 13යි 50යි 13යි 50යි 13යි 50යි 13යි 50යි හරි නේද? යටපතේ ප්‍රශ්නාංක 19ට. ප්‍රශ්නාංක 19ට. ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19. රාත්‍රී 7ට ආරම්භ කළ ධර්මදේශනයේ පෑ 2ක් පැවතින ධර්මදේශනයේ අවසන් වූ වේලාව කියද 7යි 2යි 9යි කියලාම දාන්න. රාත්‍රී 9යි කියලා තිබ්බත් හරි, පස්වරු 9යි කියලා තිබ්බත් හරි. යටපතේ 20ට. පෙරවරු 6ට පිටත් වූ බසය පැය 13 මිනිත්තු 35කින් යාපනයට ළඟාවිය. යාපනයට ළඟාවන විට වේලාව කීයද? ඒක හදමු අපි. ප්‍රශ්නක 20. ප්‍රශ්නක 20. අර විදිහටමයි ආරම්භක වේලාව ගන්න. පැය 24 ෆෝමැට් එකෙන් ප්‍රශ්නක 20. පෙරවරු 6. බින්දුවයි 6යි 32යි බින්දු 2යි. ඒකට එකතු කරන්න පෑ 13යි මිනිත්තු 35. පෑ 13යි මිනිත්තු 35. එකතු කරමු. 5යි 3යි 32යි 13යි 6යි 19යි. පුතේ 19යි 35 කියලා තියන්න බෑ අපිට. මං අහන්නේ සාමාන්‍ය වෙලාවනේ. සාමාන්‍ය වෙලාවෙන් ලියනකොට 19යි 12යි 19න් 12ක් අඩු කරන්න 19න් 12ක් අඩු කරන්න එතකොට උත්තරේ එනවා 17යි සමානද 5යි 7යි 3යි 35 එහෙනම් මේක පස්වරයි හැම වෙලේම 12ක් අඩු කරොත් ඒක පස්වරයි
അതായിട്ടുണ്ട്. വസ്ത്രം അതായത് തീസ്കാണ്. හරිනේද? කොහොමද අපි කතා කරා ප්‍රශ්න අංක 11 සිට 20 දක්වා. 11 සිට 20 දක්වා. කොහොමද මෙයන්නේ ප්‍රශ්න අංක 21 සිට 30 දක්වා කොටස මාතෘකාව දාගන්න. ආරම්භ කළ වේලාව ආශ්‍රිත ගැටළු. ආරම්භ කළ වේලාව ආශ්‍රිත ගැටළු. ඉක්මනට යන්න ඒකට මම ඔයාලට විනාඩි දෙකක් දෙන්න. කලවෙනි ගණන් දෙක විතරක් හදන්න බලන්න. කලවෙනි දෙක විතරක්. කලවෙනි දෙක විතරක් හදන්න බලන්න. පළවෙනි දෙක විතරක් හදන්න බලන්න. පොතේ මාතෘකාව දාලා තියාගන්න. අපි ඊට පස්සේ පොඩි නෝට් එකක් දාගන්න. පළවෙනි දෙක විතරක් හදලා තියාගන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරද්දී බලමු. පළවෙනි දෙක. ආරම්භ කළ වේලාව ආශ්‍රිත ගැටළු. හරි මම හිතනවා අදලා ඇති කියලා විනාඩි එකමාරක් විතර ගියා. පුතේ මේකෙත් අර වගේම අපි චුට්ටි නෝට් එකක් දාගෙන හදාගමු මෙහෙම. ආරම්භ කළ වේලාව ආශ්‍රිත ගැටළු. දැන් පුතේ මේ ගානක ඔයාට හම්බෙන්නේ තොරතුරු දෙකයි. එකක් ඔයාට හම්බෙනවා තොරතුරු දෙකක්. එකක් ගමනකට හෝ වැඩකට ගත වෙච්ච කාලය හම්බෙනවා. ඊට පස්සේ ඔයා ගියපු එහෙම නැත්නම් අවසන් කරපු වෙලාව හම්බෙනවා. වර තොරතුරු දෙකක් හම්බෙනවා. එකක් වැඩේට ගත වෙච්ච කාලය. දෙක වැඩේ ඉවර වෙච්ච වෙලාව. ওই දෙක තමයි ඔයාට හම්බෙන්නේ. දැන් ওই දෙකෙන් කොහොමද උත්තරේ හොයාගන්නේ කියලා බලමු. අර වගේම රූප සටහනක් ඇඳගන්න පුතේ. අර වගේම රූප සටහනක් ඇඳගන්න මෙහෙම. මෙතන තමයි අපේ තුන්කෝ ගාල්. ගාල්. මේ තමා කළුතර නෑ රා ගාල්ල මාතරගමකු මාතරම ලේසිනේ. මේ ගාල්ලෙන් වාහනයක් පිටත් වෙනවා මෙහෙම එන්න. මාතරට එනකොට වෙලාව මාතර නැන්දලා ගෙදර ගියපුවාම නැන් දහනවා දැන් වෙලාව 10:30යි. 10:30යි පුතේ කීයට දාවේ? ආපු වෙලා නම් මතක නෑ නේද? අපිට එන්න පැය දෙකක් විතර ගියා. අපිට එන්න පැය දෙකක් විතර ගියා. එහෙමනම් පුතේ කීයට දෙන්න ඇත්තේ? කොහමද අපි හොයන්නේ? මෙන්න මේ අවසන් කරපු වෙලාවෙන් අවසන් කළ වෙලාවෙන් අඩු කරන්න පුතේ ගමනට ගත වූ කාලය. අවසන් කළ වෙලාවෙන් අඩු කරන්න ගත කළ කාලය. ගමනට හෝ මොකක් හෝ වැඩේට ගත කළ කාලය. කාලය අපි බලමු අවසන් කළ වෙලාව. කෙලින්ම පුතේ පැය 24න්ම ලියන්න 10:30යි. මොන 10:30යිද? පෙරවරු. එහෙනම් 10:00යි 2:00යි 3:00යි. ගමනට ගත කරපු කාලය කොච්චරද පුතේ? පැය 2යි. පැය 2යි. එහෙනම් 10:30න් පැය 2 අඩු කරන්න.
අඩු කරන්න. බිින්දුවෙන් බිින්දුවක් බිින්දුවයි, තුනෙන් බිින්දුවක් තුනයි, තිත් දෙක එහෙම්මම තිබ්බ, දහයෙන් දෙකක් අටයි බිින්දුව අටයි තිහයි. මේක මෙහෙම ලියල හරියන්න. මේක අපි හරෝනවා පැය 24න් සාමාන්‍ය වෙලාවට අටයි තිහයි. එනම් මේ මොනවද? පෙරවරු. පෙරවරු මේ මොකක්ද? ආරම්භ කළ වේලා. ආරම්භ කළ වේලා ලියාගන්න පුළුවන්. ආරම්භ කළ වේලාව. ආරම්භ කළ වේලාව. ආරම්භ කළ වේලාව. හරි, අවසන් කළ වේලාව තියෙනවා, ගත කළ කාලය තියෙනවා, ආරම්භ කළ වේලාව හොයන්න ඕන. ආරම්භ කළ වේලාව පෙරවරු අටයි තිහයි. පෙරවරු අටයි තිහයි. පෙරවරු අටයි තිහයි. පෙරවරු අටයි තිහයි. අපි ඔක 25ට එනකම් විතරයි දැන් හදන්නේ. 25 ඉඳන් 30 වෙනකම් හෝම්වර්ක් දාමු. වරුවට නිකන් එක දිගට එකම වගේ ගණන් හදා හදා කාලේ නාස්ති කරන්න ඕනේ. හරි. පොතේ ක්ලාස් එක විනාඩියකින් කට් වෙනවා. මම ආපහු ලින්ක් එක ෂෙයා කරනවා. ඒ ලින්ක් එකෙන් ජොයින් වෙන්න. හරි. ලියාගෙන ඉවර කරගන්නකො.